අයිබෝවන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ හරිද ටෙක්ස්චර් YouTube channel එකත් එක්ක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි ගාව තියෙන personal photo එකක් video එකක් file එකක් වගේ දෙයක් hide කරගන්න පුළුවන් හරිම ලේසි ක්‍රමයක්. කිසිම application එකක්වත් කිසිම site එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව අපිට මේ දේවල් කරගන්න හැකියාවක් තියෙනවා. තවමත් ඔය channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න bell icon එක ඕල් කරගත්තොත් video දාපු ගම notification පාන වීඩියෝක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා කිසිම ඇප්ලිකේෂන් එකක් කිසිම සයිට් එකක් අපි මේ දෙයට යූස් කරන්නේ නැහැ කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අපි හැමෝගෙම ෆෝන් වල තියෙන ඇප් එකක් තමයි My File කියන. එහෙම නැත්නම් File Manager කියන ඇප්ලිකේෂන් එක. ඔයාගේ ෆෝන් එකෙත් අනිවාර්යෙන් තියෙනවා. හැම Android ෆෝන් එකෙම තියෙන මේ ඇප්ලිකේෂන් එක ඔයාට පුළුවන් මේ විදිහට ඕපන් කරගන්න. File Manager ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල්ස් එහෙම නැත්නම් ෆොටෝ වීඩියෝ හැමදේම මෙන්න මේ ෆයිල් මැනේජර් කියන එක ඇතුලේ ඔයාට බලා ගන්න හැකියාවක් තියෙනවා. ෆයිල් මැනේජර් කියන ඇප්ලිකේෂන් එක ෆෝන් එකෙන් ෆෝන් එකට තියෙන විදිහ වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ මේ විදිහට තියෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙතනදී වෙන විදිහකට තියෙන්න පුළුවන්. ඔයාලා මෙතනදී ඔයාගේ ෆයිල් මැනේජර් සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අදාළ ෆොටෝ එක වීඩියෝ එක තියෙන එහෙම නැත්නම් ෆයිල් එක තියෙන තැනට ඔයාට යන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත එකක් නම් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කියන ෆයිල් එකට ගිහිල්ලා ඔයාට ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට ටිකක් යටට යද්දි එහෙම නැත්නම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි ඉන්ටර්නල් ස්ටෝරේජ්. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට SD කාඩ් එකක් දාලා තියෙනවා නම් මෙතනදී බලා ගන්න පුළුවන් SD කාඩ් කියලත් ෆයිල් දෙකක් තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ තියෙන්නේ මේ ෆොටෝ එක හෝ වීඩියෝ එක ඉන්ටර්නල් ස්ටෝරේජ් එක නම් ඔන්නේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ තියෙන මගේ ෆොටෝ එකක් හයිඩ් කරන්න තමයි යන්නේ. ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් හයිඩ් කරලා වල්ලු පෙන්වන්න යන්නේ. ඉතින් මම මේ විදිහට ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට ගියා. ගියාට පස්සේ මේ විදිහට ෆෝල්ඩර් එකට ගිහින් මට අදාළ වීඩියෝ එක මම මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක උඩ ටච් කරගෙන ඉන්න. ටච් කරගෙන ඉඳලා ඔයාට පුළුවන් රීනේම් කරගන්න මේ වීඩියෝ එක. ඔයාට පුළුවන් එහෙම නැත්නම් ෆොටෝ එක ෆයිල් එක ඔයාට පුළුවන් රීනේම් කියන එක දීලා රීනේම් කරගන්න. ඔයාලා කරන්න ඕන රීනේම් කියන දැන්ට ගිහිල්ලා ඔයාලා කරන්න ඕන ඔයාලගේ ෆොටෝ එක හෝ වීඩියෝ එක ඉස්සරහින් තියෙන නම ඉස්සරහටම ගිහිල්ලා ඩොට් එකක් දීලා ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක මෙතනින් අයින් වෙලා යනවා. ඉතින් ඒ වීඩියෝ එක අපිට ගැලරියේදීත් බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට ඒ දෙක ගන්න නම් එක දෙයක් කරන්න තියෙනවා. ඉතින් ඒ දේ ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලා මේ විදිහට වීඩියෝ ෆොටෝ හැමදේම හයිඩ් කරගෙන ඉන්නාට පස්සේ ඔයාට යම් කිසි දවසක ඒ දේවල් බලන්න ඕන වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ආයෙත් ෆයිල් මැනේජර් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මේ ෆයිල් මැනේජර් වල තියෙනවා සෙටින්. ෆයිල් මැනේජර් වල සෙටින් වලට දකුණු පැත්තේ උඩින් එහෙම නැත්නම් වම් පැත්තේ උඩින් යටින් කොහෙන් ආයි වඩ සෙටින් කියන එක බලා ගන්න පුළුවන්. මගේ මේ වම් පැත්තේ උඩින් තියෙනවා ඉරිකෑලි තුනක්. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ සෙටින් කියන එක මෙතනදී බලා ගන්න පුළුවන්. එතෙන්ට ගියාට පස්සේ ෆයිල් මැනේජර් වල සෙටින් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න ඇති slow hidden files කියලා සෙටින් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එක enable කරගත්තට පස්සේ අපි අර ඉස්සරහට තිතක් දාපු අපි හයිඩ් කරපු දේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාට ඒ දේ බලා ගන්න පුළුවන් ඔයා ඒ හයිඩ් කරද්දි හිටපු ෆෝල්ඩර් එකටම ගිහිල්ලා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා ඒ හයිඩ් කරපු ෆෝල්ඩර් එකට යන්න. මම මේ විදිහට මං හයිඩ් කරන්න ගත්ත ෆෝල්ඩර් එකට මේ විදිහට යනවා. මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා අදාළ වීඩියෝ එක මම හයිඩ් කරපු. ඉතින් ඔයාට නැවත සැරයක් හයිඩ් කරපු එක අන්හයිඩ් කරන්න ඕන වුණොත් ඔයාට කරන්න තියෙන්නේ ආයෙත් මේ රීනේම් කියන එක ටච් කරගන්න. රීනේම් කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් අර ඉස්සරහට දාපු ඩොට් එක මෙන්න මේ විදිහට ඩිලීට් කරගන්න. ඩිලීට් කරලා ඕකේ කියන බටන් එක ටච් කරාට පස්සේ කලින් විදිහටම ඒ වීඩියෝ එක එතන බලා ගන්න පුළුවන්. ගැලරි එකෙත් ඒ වීඩියෝ එක ඒ විදිහටම බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට හරිම ලේසියෙන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් වීඩියෝ එකක් ෆයිල් එකක් වගේ දෙයක් හයිඩ් කරගන්න පුළුවන් කිසිම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්නේ නැතුව ෆයිල් මැනේජර් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා. අද මේ වීඩියෝ එකෙන් කතා කරපු දේ ඔයාලට වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ඔයාගේ අදහස පාලින් කමෙන්ට් කරන්න, තවත් යාළුවෝතරේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තවමත් හරිදු ටෙක්ස්චර් YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, bell icon එකත් ඕල් කරගත්තොත් වීඩියෝ දාපු ගමන් notification පාන වීඩියෝ එකක් ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. හරිදු ටෙක්ස්චර් Facebook page එක තියෙනවා, follow කරලා නැත්නම් එකක් follow කරගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම මෙමු. හැමෝටම සුබ දවසක්.